අපි අද ඔයගලන්ට කියලා දෙන්නේ ප්‍රතිපාං වලින් දේශීයම රෝල්ස් හදාගන්න විදිහ. මේකට අපිට ඕනේ වෙනවා ප්‍රතිපාං. ඒ වගේම ප්‍රතිපාං වල අපි ගන්නේ වාටි කපලා. මේ වාටි ටික ඔයගොල්ලෝ අරන් තියාගන්න, ඔයගලන්ට ඒකෙන් පොඩිමක් වුණත් හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕනේ වෙනවා මේක ඇතුළට දාන්න ෆිලින් එකක්. ෆිලින් එක ඕනේ වෙනවා. මේ අම්මන් හදලා තියෙන සැමන් වලින්. එහෙම නැත්නම් ඕගලන්ට ඕනම දෙයක්, එළවලු, මාළු, ඕගලන්ගේ අල, ගෙදර තියෙන ඕනම දෙයකින් මේ ෆිලින් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ තව අපිට ඕන වෙනවා බිත්තරයක්. ඒ වගේම බිස්කට් කුඩු ඕනේ වෙනවා. කපාගත්ත පාන් තියෙනවා මේ. මේ පාන් එකට අපි මේ පාම් පෙත්ත සුට්ටක් තලා ගන්න ඕනේ. අපි ඒකට පාවිච්චි කරන්නේ රෝලින් එකක්. ඔබලන්ට රෝලින් එකක් ගෙදර නැත්තම් මේක බෝතලයකින් වුණත් කරගන්න පුළුවන්. එහෙම නැත්තම් වීදුරුවකින් වුණත් කරගන්න පුළුවන්. මේ විදිහට අපි සුට්ටක් එක තලා ගත්තා. පස්සේ අපි මේක මැදට ෆිලින් එකේ ස්වල්පයක් එකතු කරනවා. ෆිලින් එකෙන් ස්වල්පයක් එකතු කරලා අපි දැන් මේක කවර් කර ගැනීම තමයි කරන්නේ. බලන්න ඉස්සල්ලාම එහෙම වහලා ඊට පස්සේ අපි මේකට වතුර ටිකක් ගා ගන්නවා. වතුර ටිකක් ගාගත්තම මේක අර පැත්තේ හොඳට ඇලෙනවා. මේ ආකාරයට ඊට පස්සේ මේ දෙපසටත් වතුර ටිකක් දාලා මේක හොඳට තද කරගන්න අතින්. එතකොට ඇලවිලා හිටිනවා. අපි මේ වතුර වලින් තමයි අලවගන්නේ. ඒගොල්ලන්ට මෙහෙම තමයි අපි රෝල් එක එන්නේ. ඊට පස්සේ අපි මේක බිත්තර සාරු වල මේ බිත්තරයක් කඩලා බිත්තරේ හොඳට වටේම තවරගෙන ඒක අපි බිස්කට් කුඩු වල තවර ගන්නවා. අපි මේ විදිහට සියලුම පාම් පෙති හදා ගන්නවා. මේක තමයි. ඔය කපා ගන්න දේ නේද?